At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. දැන් අපිට බලනවා අපි පක්ෂ කඩනවා. තමුන්නාන්සලා දන්නවා. සිරිමාව මැතිනික කාලේ මම තාත්තත් එක්ක සිරිමාව මැතිනිත් එක්ක අපි කටයුතු කරා. චන්දිකා කුමාරතුංග මැතිනි එනකොට එතුමිය මහණිති කරන්න රැස්වීම තියලා එතුමියට තිබිච්ච විරෝධතාවවලට විරුද්ධව අපි ගොඩනැගිලා අපි ආණ්ඩුවක් පිහිටවන්න අපි කටයුතු කරා. මහින්ද මහන්තයත් එක්කත් අපි කටයුතු. දැන් අහනවා ප්‍රසන්නට චන්දිකාත් එක්කත් ළඟින් වැඩ කරන්න පුළුවන්. මහින්දත් එක්කත් කරන්න පුළුවන්. ඇයි මෛත්‍රීත් එක්ක කරන්නේ? තමුන්නාන්සලා මට කියන්න මට පුළුවන් ද මෛත්‍රීපාල ජනාධිපතිවරයත් එක්ක වැඩ කරන්න? එතුමා බලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දවලින්ද එතුමා බලයට එන්නේ JVP දෙමළ සංධානයේ මුස්ලිම් ඡන්දවලි. මෙතන ඇති යහපාලනයට අපේම යත්තා. මොකද අර අර කියපු දේවල් වලට රැවටිලා අපි දේශපාලන ස්ථාවරයේ හිටියා. අපේ නායක හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගනි. ඒ නිසා තමයි මට මම පාර්ලිමේන්තු නැතුව රිල්ලුවේ මහමැති වෙලා හැටි. ආණ්ඩුව පරිදුනා මට ඕන මහමැතිකම ඉන්න තිබ්බව සීලු වරප්‍රසාද වරදාන යාන වාහන ටිකයි ගෙවලු පියාගෙන ඉන්න තිබ්බ කොළඹට. ආණ්ඩුව ආවයින් පස්සේ මට එන්න කිව්ව අමිතිකම් ගන්න. මං කිව්වේ මොකද්ද අපේ අගමැතිවරෙක් යටතේ මම තනතුරක් ගන්නවා නිසා මම කවදාවත් මේ ආණ්ඩුවත් එක්ක එක්කහු වෙන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට එක්කහු වෙන්න බැරි තත්යකට අපේ පක්ෂය පත් කරලා තියෙනවා. ජනාධිපතිවරයා අවුරුදු 3කට දැන් දීර්ඝ කරා. මේ මේක බලන්න මේක ඉස්සෙල්ල ගැහුවේ මේ අත ගහලා දැන් දෙන්නේ පක්ෂය හරියට. මේක ඉස්සෙල්ල ගැහුවා තම හිසට තම අතමය සෙවනල්. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට කිය මොකද කියන්නේ? උඹලා අන්ත අසරණ වු උඹලට කාගවත් පිටක් නැහැ. උඹට උඹලට තියෙන උඹලගේ අත විතරයි කිය. දැන් ඒක කිව්වයින් පස්සේ ඒක වෙනස් කරලා දැන් ගහනවා පක්ෂය හරි අත. මොකද්ද පක්ෂය හරි අත? පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP ආණ්ඩුවත් එක්ක හවුල. දැන් මේක හරි අතට යෑමද පක්ෂය? පක්ෂය හොරු අතට දීලා. හරි අතට නෙමෙයි. දැන් ඒ තත්ත්වයටපත් වෙලා